වන්දනීයත්වයට පත් වෙන්න හිටපු රාජ්‍යනායකයන්ට රටම දාලා යන්න වුණා. ඉතින් ඒ වගේ මේ මෑත කාලින පහළ වෙච්ච මේ පත් වෙච්ච නායකයොත් ඒ හරි වැඩ පිළිල කරන්න නැතුව නොමනා වැඩ පිළිල කරන්න ගියොත් මේක පාව දෙන්න ගියොත් මේ විනාශ කරන්න ගියොත් මේ ධර්මද්වීපේ එයාලට ආවුෂය වෙලා ජීවිත වලින් පවා සමුගන්න සිද්ධ වෙනවා. ඒක දේශපාලඥයෝ ඇවිදilla බාහාර වෙච්ච ඒවා මොකද සම්බන්ධයෙන් ජීවමාන අපි අනුස්ස දැකලා තියෙනවා. එතකොට ඒ බාහාර ඔප්පු කරේ නැතුණාම එයාලා හිටපු තැනටත් වැඩිය අගාධිකට තමයි වැටෙන්නේ. සබා ධර්මෙන් දඬුවම් දීලා තමයි එයාලා වයින් කරන්නේ. දෙවරු නිසිකල්ට වැස්සවස්සලා රට ශස්ත්‍රීක වෙන්න රජතුමා ධාර්මික වෙන්න ඕනේ. එහෙම නැතුව බොරුවට ලෝකෙට පේන්න ගිහිල්ලා මල්වට්ටිය පූජා කරලා එහෙම කරාට ඒකෙන් දෙවියන්ගේ ආශිර්වාද වෙන්න हितु तुनी सुबह दवसाक हेमतराब हम गौरव पीलिगारो दस तपे कथा भाट इति विश्वकर्मा विविध मातृका एक मुन गहनवा विविध मान्यान्नोस्य विविध कारण कथा करण इति पहुगे दिन किहिपे पुरावटम वेडसटहन किहिपे किन्मितेक संबंध वेला यम एम कारणाटिका अपे नालिका वहरा समाजगत कृप अपे धाम प्रसाद महात्म्या दवसे तपे वेडसटहन संबंध वेला इन्व विशेष कारणाटिकालिकावत्थिक दीर्घ वे विविध मन अन्न कथा सिद्ध वे मुकद विशेष मे කාලයක්තිස්සේ අධ්‍යක්ෂපු දේවල් එක්කපුතුමා දැකපු දේවල් අධ්‍යක්ෂීම් එක තමයි මේ කතා බහ කරන්නේ විශේෂයෙන් මේ මිනිස්සු ධර්මානුකූල ජීවිතයකට යොමු කරවන්න සහ අපේ ආගමික පරිසරය අපේ පන්සලත් එක්ක මිනිස්සුන්ගේ තියෙන සම්බන්ධතාවයන් කොහොමද අපි තියාගන්න ඕනේ කියන දේවල් සම්බන්ධයෙන් තමයි එතුමා බව දැනුවත් කරන්නේ ධම්මහත්මය මේ මට මුලින්ම දැකපුතුමත් එක්ක කතා බහ කරනකොට මට මතුවෙච්ච කාරණයකින් මම කතාවට එන්නම් මේ දැන් අපි පෞගේ දවස්වල රටේ තිබිච්ච ප්‍රශ්න ගැටලුත් එක්ක මේ දේශපාලඥයන්ට හොඳ කාලයක් නෙවෙයිනේ උදා වෙලා තිබුණේ දැනුත් එහෙමයි. ඒක වෙනසක් වෙලා නැහැ. දූෂිත දේශපාලඥයන් පන්නා දමමු කියන තැන ඉඳලා තමයි පෞගේ දවස්වල අපි ගොඩක් දේවල් කතා බහ කරේ. ධම්මාත්මේ අපි දැක්ක මේ ගොඩක් වෙලාවට රූපවාහිනී පුවත්පත්වල ඔය රටේ ප්‍රධාන පුද්ගලයන් එතරම් ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා සහ අනිකුත් දේශපාලඥයන් ඔය ආගමික ස්ථානවලට ගියම අපි දකිනවා මේ සාමාන්‍ය ජනතාවට නැති වරප්‍රසාද එක්ක වුන් කටයුතු කරනවා. සාමාන්‍ය ජනතාවට යාගමික ස්ථානවල ගොඩ වෙන්න බැරි සීමාවට වුන්ට යන්න අවස්ථාව ලැබෙනවා. වෙනස්ම විදිහේ වන්දනාමාන කරන දේවල් අපි දකින්න අරූප වාහිනියේ එතකොට පුවත්පත්වල. ඉතින් මේ මේ අපිට පේන්නේ බොහෝම සදහවතුන් විදිහට වුන් තරන් බෞද්ධයන් මේ ධර්මයේ හැසිරෙන පුද්ගලයන් නෑ වගේ තමයි අපි දකින්නේ පහුගිය අවස්වල සහ හැමදාම එහෙම තමයි මේ දේශපාලඥයන් දෙන වරප්‍රසාද. ඉතින් මේ ඇත්තටම දැන් හිතනවා මොවුන්නේ මේ මේ ක්‍රියාවෙන්ම මුළු හදවතින්ම බෞද්ධයෝද කියලා නේද? වුන් කරන වැඩපිළිවෙලත් එක්ක මේ ඔබතුමා කොහොමද මේ කාරණේ දකින්නේ? දැන් ඉස්සරහට එන දේශපාලඥයින්නුත් මේ විදිහටම හැසිරුණොත් තේරුමක් නෑ නේ නිකන් මිනිස්සුන්ට. මේවා මේ නිකන් පේන්න මවාපෑම් විතරයි. ඉස්සරහට එන දේශපාලඥයින්ටවත් හැදෙන්න යමක් අපිට මේ මේ මිනිස්සුන්ට බොරු කරන්න එපා. මේක හදවතින්ම බෞද්ධය වෙන්න මෙන්න මෙහෙමයි කියන දේ පිළිබඳව අපි ටිකක් කතා කරමු. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. එතකොට එතනදී මුලින්ම මේ පටන් ගන්න ඕනේ අපි. ඒ කියන්නේ වෙච්ච දේවල් වලින් අත්දැකීමක් ප්‍රායෝගිකවම හැමෝටම දැකපු දෙයක්. එතකොට අපි දැක්කා හිටපු ජනාධිපතිකෙන් අපි ගමු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිරිපාද දොළොස්මහේ පහන සකස් කරේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ අයිති මහත්තයා තුෂිත විජේසේකර කියලා. කැන්ඩි සිටි සෙන්ටර් එකේ අයිති මහත්තයා තමයි මේ දොළොස්මහේ පහන හැදුවේ. එතකොට එතන මුලින්ම හදන්න හැදුවේ පිළිමයක්. පිළිමයක් හදවුවාම එතන සාකච්ඡාවේදී තීරණය කරනවා අපේ මිනිස්සු පිළිම වන්දනාවනේ පුරුදු වෙලා තියෙන්නේ. එතකොට හැබැයි ශ්‍රීපාද පද්මයේ මූලික වෙන්නේ බුදුන්ගේ ශ්‍රීපතුල. එතකොට උතන පිළිමයක් නිර්මාණය කරොත් මිනිස්සු ගිහිල්ලා පිළිම වන්දනාවේ ශ්‍රීපතුලට තියෙන ගෞරවය දෙවෙනි තැනට එනවා. ඉතින් ඒක හින්දා එතන ඝණ්ඨාරය විශේෂයි. ඝණ්ඨාරය මොකද යන වාර ගානකට ගහන්නේ. ඊට පස්සේ දොළොස්මහේ පහන විශේෂයි. මාස 12ටම දැල්වෙන නිසා තමයි දොළොස්මහේ පහන කියන්නේ. එතකොට ඒක තමයි සකස් කරන්න මේ යෝජනා වෙලා සම්මත කරගෙන ඒක දැන් සකස් කරා. එතකොට ඒක දොළොස්මහේ පහන සකස් කරන්නේ වැඩපිළිවෙලදී අපි එතන දැක්කා. අපි ජීවමාන සම්බන්ධයන්ගේ අනුවස් දැක්කා. ඒතර අපේ රණවිරුවන්ගේ විශේෂ විශේෂත්වයක් දැක්කා. ඒ කියන්නේ
මේ යුද්ධයටම විතරක් නෙමෙයි ඒ වගේ නිර්මාණ කරද්දී මොකද උඩ චොපර් එකක් ගෙනහිල්ලා ඒ කියන්නේ බාන්න තැනක් නැහැ. එතකොට එක තැන තියලා තමයි ඒ ගෙනියන බඩු ඔක්කොම එතෙන්ට මේ ගෙනිච්චි ශ්‍රීපාද පද්මයට. ඒක ක්‍රියාන්විත මෙහෙමකට වැඩි අමාරුයි. මුලින් මෙතෙන්ට එනකොට සාමාන්‍ය හිතන්නකෝ මේ මේ හෙලිකොප්ටර් එකක් මේ ග්‍රවුන්ඩ් එක බාන්න යනකොට හුළඟයි සද්දේ. ඉතින් උඩ මළුවේ තියෙන හුළඟත් එක්ක එතන ලේසියෙන් කරන්න පුළුවන් ක්‍රියාන්විතයක් නෙමෙයි. ඒක සමන් දෙවියන්ට පූජා වට්ටි තියලා අවසර ගත්තා මේක අවඩක් කරන්න නෙමෙයි සකස් කරන්න අවසර දෙන්න කියලා. මොකද කළු දෙබරු මුලින්ම ඇවිස්සුණා එතන යනකොට. මොකද එයාලා තමයි මේ බුද්ධ භූමිය ආරක්ෂාවට ඉන්නේ. ඊට පස්සේ සමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් තමයි මේ නිර්මාණය කරේ. එතකොට ඒ වෙලාවේ රාජ්‍ය නායකයා වශයෙන් තමයි ජනාධිපති හිටියේ මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒකට ගෙන්නන්නේ නැදී. එතකොට එයාගේ දනිස්වල අමාරුවක් කියලා ආරක්ෂක ලේකම්තුමා තමයි එන්නේ මේක විවෘත කරන්න. කවුද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි එන්නේ විවෘත කරන්න. එතකොට ඒ අවස්ථාවේදී එතුමා එතෙන්ට ඇවිදිලා දුරස්මහේ පහන විවෘත කරලා ගියා. විවෘත කරලා ගිහිල්ලා මාසයක් යන ඉස්සෙල්ලා පහන නැවත පිච්චුණා. ඒ කියන්නේ මිනිස්සු එතෙන්ට යනවා ඉගෙනගත්ත මිනිස්සුයගේ ඉඳලා සාමාන්‍ය මිනිස්සුයා දක්වාම හැමෝම යනවා. එතකොට ඒ කට්ටිය හිතුවේ වටේට කොප්පරා ඒ කියන්නේ දොලස් මහේ පාන තෙල් මිනිසුන්ට ගෙනියනවා ලෙඩ වලට. ඒ ඒ ඕෆ්ලෝ වෙන තෙල් ටික වැටෙන්නේ තිබුණ බන්දේසියට තමයි මිනිස්සු කොප්පරා දාලා ගිනි තියලා ඇවිලෙද්දී වතුර ගැහුවා පාන කඩාගෙන වැටුණා. එතනදී මම දකින දෙයක් තමයි සුමන සමන් දෙවියන්ගේ අඩවියේ දොලස් මහේ පහන කියන්නේ මාස 12ටම දැල් වෙන්න සකස් කරන්න ඕනේ. ඒතොර අපි දැකලා තියෙන ඉන්දියාවේ බද්‍රිනාත් දේවාලය ඒ වගේ තියෙනවා මාස 6ක් හිමින් වැහෙනවා දේවල. විෂ්ණු දෙවියන්ගේ දේවල. එතකොට ලොකු තෙල් කටාරමක වගේ මැදින් තිරේ දාලා පහන පත්තු කරපුවාම හිම වැටිලා දේවල වහලා තිබිලා නැවත විවෘත කරන දවසට පහන ඒ විදිහටම දැල් වෙනවා. එතකොට මේ මාස 6 දිවිවරු දැල්වනවා කියලා කියනවා. ඒක දොලස් මහේ පහන හරි. එතකොට මෙයාලා රාජ්‍ය නායකයාගේ තත්ත්වයට පත් වෙලා දැන් ඔබතුමා මගෙන් ඇහුවේ අර දේශපාලඥයෝ ගිහිල්ලා මේ කරන්නේ මේ ලෝකෙට පේන්න බොරුවට කරලා වැඩක් නැහැ. එතකොට දැන් මෙච්චර කාලයක් කරේ මේක බෞද්ධ රටක් හින්දා බෞද්ධයෝ මූලික කරගෙන මෙයාලා කරේ යාලගේ ආත්මార్థකාමී අරමුණු ප්‍රතිරූපය ගොඩනගන්න. ඔව් ප්‍රතිරූපය ගොඩනගන්න තමයි බොරුවට ලෝකෙට පෙන්වන්නේ. ඉතින් ඒක හින්දා එයාට අපි නැවත වාරයක් ජනාධිපති වුණාන් පස්සේ ඒක කියන්න උත්සාහ කරන්න යන්න හැදුවා. හැබැයි වටේ හිටපු පිරිස අර වඳුර ආශ්‍රය කරපු රජතුමාට වෙච්ච දේ තමයි එතුමාටත් උනේ. එතකොට වටේ හිරු පිරිස අපිට ඒකට යන්න අවස්ථාව උදා කරලා දුන්නේ. එතකොට නැවත ඒක එතුමාට තිබුණා දොළොස් මහටම දැල් වෙන්න සකස් කරන්න. මාස 12ටම දැල් වෙන්න ඒ විදිහට පහන සකස් කරන්න තිබුණා. හැබැයි ඒක කරේ නැහැ. එතකොට ඊටස් අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එතුමත් පිළිම හදලා වන්දනා කරන්න තරම් ගෞරවාන්විත තත්ත්වයක හිටියේ. මොකද මරබිය නැති කරපු නිසා, යුද්ධ දිනපු නායකයා නිසා, හැබැයි බලතණ්හාව නිසා, බලලෝභය නිසා එයාගේ තමන් රටේ ජනාධිපති අගමැති ඉන්නකොට තමන්ගේ අම්මගේ තාත්තගේ පවා සොහොන් කඩලා දාන්න තරම් එයාලා නීච වුණා. උපදින පරම්පරා හතකට මිනිස්සු ශාප කරන්න තරම් බලතණ්හාව නිසා එයාලා නීච වෙලා ගියා. ඉතින් ඒකින්ද මේ එතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ඉන්නේදී මුලින්ම අගමැති එතුමා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා සමන් දෙවියන්ගේ දියකපණ තැනට ආවා. ඇවිල්ලා බාරයක් වෙලා ගියා. බාරයක් වෙලා ගියා. හැබැයි ජනාධිපති වුණා ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පස්සේ. ඔව් ජනාධිපති වුණාන් පස්සේ එතුමා ඒ පැත්ත හැරලවත් බැලුවේ නැහැ. අන්තිමට එතුමා අවුරුදු දෙකකට කලින් අර ඉල්ලගෙන ඒ කියන්නේ දැන් මෙහිමයි දැන් ඔබ ඔය කියන කාල සීමාවේ ඔබතුමා ඒ දේවල් දැක්කද ඔබතුමා? ඔව් ඔව් ඒ කියන්නේ අපි හැම වෙලෙම සුමන සමන් දෙවියන්ගේ පෙරහැර මංගල්‍යයේ සමන් දෙවියන්ගේ දේවලේ ඒ හැම පින්කමකටම අපි සම්බන්ධ වෙනවා. ඒකෝට අපි එතන වෙන සිදුවීම් බලන් ඉන්නවා. ඒක දේශපාලඥයෝ ඇවිදිලා බාරහාර වෙච්ච ඒවා මොකද සමන් දෙවියන්ගේ ජීවමාන අපි අනුස්ස දැකලා තියෙනවා. එතකොට ඒ බාරහාර ඔප්පු කරේ නැතුණාම එයාලා හිටපු තැනටත් වැඩිය අගාධයකට තමයි වැටෙන්නේ. සබා ධර්මෙන් දඬුවම් දීලා තමයි එයාලා වයින් කරන්නේ. එතකොට ඒ එතෙන්ට ඇවිදිලා එතන ඇත්තටම සමන් දෙවියන්ගේ ඇල්ලේ දේවල කියලා වටේම දේවාල තියෙනවා. සමන් දෙවියන්ගේ දීගපණ තැන ඇත්තටම දේවලක් නෑ. එතකොට අපේ රටේ ඉන්නවා මේ පැත්ත පළාත් බාරව පවිත්‍ර වන්නියාරච්චි ජෝන් සෙනරත්න ඊට පස්සේ තලතා අතුකෝරල දුනිස් ගංකන්ද වගේ දේශපාලඥයෝ ගොඩක් ඉන්නවා. හැබැයි එක්කෙනෙකුටවත් ඒ කියන්නේ කල්යාණ මිත්‍ර වැටක් ගහන්න උතුම් දෙයකට රාජ්‍ය නායකයා යොමු කරන්න අදහස පහළ වෙලා නැහැ. ඉතින් ඒකින් අන්තිමට ඒ බාරහාර ඔප්පු කරේ නැති නිසා එයා චන්දිල්ලු අවුරුදු දෙකකට කලින් චන්දිල්ලලා සමන් දේවාලයට එනකොට මලගයක් වෙලා දේවල වහලා තිබුණේ. ඒ කියන්නේ ආගේ සමන් දේවියන්ගේ ආශිර්වාදේ නැහැ කියලා පෙන්වුවා. ඉතින් ඒකින්ද ඒ දෙවියන්ගේ ආශිර්වාදෙත් එක්ක
මේ රට කරන වැඩපිළිල කරොත් අපි බුදුන් වහන්සේලා ප්‍රාර්ථනා ගාතාවක් කියනවා දේවෝ වස්ස සුඛාලේන සස් සම්පත්තිය දුට පීතෝ බෞදුල කොට රාජා බෞතම දෙවරු නිසිකල්ට වැස්සවස්සලා රට ශස්ත්‍රීක වෙන්න රජතුමා ධාර්මික වෙන්න ඕනි. එහෙම නැතුව බොරුවට ලෝකෙට පේන්න ගිහිල්ලා මල්වට්ටිය පූජා කරලා එහෙම කරාට ඒකෙන් දෙවියන්ගේ ආශිර්වාද වෙන්නේ නැහැ. මම දැකපු දෙයක් තමයි අපේ මහත්වරුද ඔබතුමා මට කිව්වේ මේ අපේ දේශපාලඥයෝ සමහරක් විට නොමනා වැඩ කරලා සල්ලාල වැඩ කරලා යනවා බුද්ධ භූමිය වලට. එතකොට එයාගේ තියෙන ධනයට බලයට හරි එයා ඇතුළට අරගෙන වන්දනා කරනවා. හැබැයි දෙවියන්ගේ ආශිර්වාද එයාලට ලැබෙන්නේ නැහැ. 5000 පූජා වට්ටියේ පළතුරු වට්ටියේ 5000 තියෙනවා දැකලා කපු මහත්තුරු ගත්තට දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සයා හිතේ ශ්‍රද්ධාවෙන් පිළිජාති කන්නතු පේ වෙලා ගිහිල්ලා මලක් කඩලා පූජා කරත් දෙවියන්ගේ ආශිර්වාද ඒ මිනිස්සට ලැබෙනවා. අර කට්ටියට ඒක ආශිර්වාද ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් හින්දා අපි මේ වෙලාවේ කියන වර්තමානයේ මේ රට බාර අරගෙන තියෙන නායකයන්ට එතකොට මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් කීප විටක්ම මේ මේ කියන්නේ අර මේ ඇවිදිල්ල කොහොම හරි රාජ්‍යත්වය හම්බුණා. එතකොට එතුමා මම දැකපු දෙයක් තමයි ශ්‍රීපාද රජමාවත. ඒ කියන්නේ දෙවිවරු මල් දාලා පෙන්නපු පාර මං කිව්වා අර දේශපාලඥයෝ කොච්චර හිටියත් තාම මේක සකස් කරලා නැහැ. පරණ හදපු පාරම තමයි තියෙන්නේ. ඉතින් ඒකට මුල් ගල් තිබ්බ එතුමා. පාර හදන්න. ඉතින් ඒ වගේ වැඩපිළිවෙල දැන් නැවතිලා තියෙන්නේ. කවුරු හරි ගමන්න එක රජයෙන් හොඳ දෙයක් කරොත් ඊළඟ රජයෙන් ඇවිල්ලා ඒක නතර කරලා දාන වර කට්ටිය පටන් ගන්නත් තින්ද. එහෙම විය යුතු නැහැ. මේ රටේ කවුරු හරි හොඳ දෙයක් පටන් ගත්තා නම් ඒක නිමාවක් දකින්න ඕනේ. ඒක මිනිසුන්ට සෙතක් වෙන්න ඕනේ. ශ්‍රීපාද කියන්නේ ලෝකේ ලෝකෝරුමයක් ලෝකේ පින්වන්තම භූමිය සමන්දියක දිව්‍ය විමානේ අපේ ලංකාව පෝෂණය කරන සතර මහා ගංගා පටන් ගන්න පද්මයේ දෝණී කරගෙන එතකොට සිංහල දෙමළ මුස්ලිම් ජාති භේදයක් නැතුව හැමෝම වන්දනා කරන කිසිම පිළිජ ජාතියක් නැති බුද්ධ භූමිය. ඉතින් ඒකෙන් ද ඒ තැන ඒ යන පාර සකස් කරන්න එතකොට මේ රටට තියෙන ඒ කියන්නේ එතුමාලට පවා තියෙන අපල උපද්‍රව දුරු වෙලා යහපත සැලසීම. මොකද අපි දැක්ක මෛත්‍රීපාල ජනාධිපතිතුමා එයාට කට්ටිය හිටන් පඹයයි මේ මොන දේවල් කිව්වත් එතුමා වකෝඩු ඒකකයක් හැදුවා තමන්ගේ ගමට. එතකොට මරණ මංචකේදී මනුස්සයට ඒක මතක් වුණොත් සුගතිගාමි වෙන්නේ පින තියෙනවා. ඉතින් ඒකින්ද මේ මේ මිනිස්සුන්ට සේවයක් කරන්න ලැබිච්ච අවස්ථාවෙන් හරි දෙයක් කරන්න නොමනා දේවල් කරලා දුගතිගාමි වෙන්න එපා කියන ඉල්ලීම කරන්න අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මේ එයාලට මේ පින්කෙතක් මේක සාංගික වස්තුවක් අපේ රට රජවරු නමපාරක් බුදුන්ට පූජා කරපු මේ සාංගික වස්තුව අවභාවිතා කරන්න නැතුව පින බලවත් කරගෙන සුගතිගාමි වෙන වැඩපිළිලක් කරන්න කියන ඉල්ලීම කරන්නත් මේක අවස්ථාවක් කරගන්න. අනිවාර්යයෙන්ම දහම් මහත්මයා ඉතින් කොච්චර පුළුල් විදිහට අපි මේ දේවල් පිළිබඳව හිතන්න ඕනද කියන එක පිළිබඳව කල්පනා කරන්න ඔබ රටේ නායකයා සහ ඔය ප්‍රබල අමාත්‍ය ධූර හිමි වෙනවා කියන්නේ ඒකත් යම් ආකාරයක පෙර වාසනාවක්. ඒක ආකාරව සිද්ධ කරගන්නට කලමනාකර කරණය කරගන්නට නොහැකි වෙනවා කියන්නේ ඒක ඉතින් ඊට වඩා මේ පවක් කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ රාජ යෝගයක් ලැබිලත් ඒකෙන් පිනක් කරගන්න අවස්ථාව ලැබිලත් බුද්ධ උත්පාද කාලයක ඉපදින්න පින ලැබලත් අනිත් එක මේ රට අනිවාර්යයෙන් ලෝකේ උතුම්ම රට පුණ්‍ය භූමියක ඉපදිලත් ඒ කියන්නේ අපි පස්මහා බැලුම් බැලුවේ නැති වුණාට හරි කාලෙක හරි දීපේක හරි දේශයක හරි මව කුසේ ඉපදින්න පින් කරලා තියෙනවා අනිවාර්යයෙන්. ඉතින් ඒකින්ද මේ පස්මහා බැලුම් බැලුවාගේ උතුම් පිනක් ලැබිලා තියෙනවා. ඉතින් මේ පිනෙන් පින බලවත් කරන වැඩ පිළිල කරලා මේ රටේ අනාගත දරුවන්ට මේ රට ගොඩනගලා තියලා එතකොට මොකද තමන්ගේම මුණුපුරන්ට මේ රට ගොඩනගලා තිබිලා තියන්න කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. ඒකට මම අර එදා වැඩසටහනදී කිව්වද මන්ද අර අපි පොඩි කාලේ යන හොඳ වැඩසටහනක් මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හරන්නේ කියලා හද්දි කියනවා අඹහැටයක් හිටවන්නේ. එතකොට ඒ දරුවහන අඹහැටයක් මොකටද හිටවල ඔයාලා කන්න නැතුව. එතකොට කියනවා නෑ මට කන්න නෙමෙයි ඉදිරිපරපුර ඔව් උඹලට තමයි මේ පුතේ හදන්නේ කියලා. එතකොට අපේ සීයලා කරගෙන ගියේ දරුවන්ට මුණුබුරන්ට දෙයක් කරලා තිබ්බා. හැබැයි අපි දකින දේ තමයි මේ වර්තමාන පරපුර අනාගතයක් ගැන දරුවන් මුණුබුරන් ගැන හිතන්නේ නැහැ. තමන්ම කාලා තමයි මැරෙලා යන්න හදන්නේ. ඒකයි මිනිස්සු ගෙනල්ලත් හිටෝ ගත්තත් බඩපැලයක් හිටෝ ගන්නෙ. මොකද තමන්ම කාලා මැරෙලා යන්න. ඉතින් ඒකින්ද එයාලට කියන්න ඕනේ බඩපැලයක් උත් හිටෝ ගන්න
හැබැයි දරුවන්ට කණ්ඩක් අඹටයක් හිටවන්න කියන එක මහත්ම එතකොට සාමාන්‍යයෙන් ඔය ඔය අපි ශ්‍රී පාදස්ථානය එතකොට ඔය වගේ ඉතින් ඔය දෙවියන් වහන්සේලාගේ යම් ඇල්බම් ඇල්බම් තියෙන තැන් වලට මිනිස්සු ගොඩක් වෙලාවට ඔය බාරහාර වීම සිද්ධ කරනවානේ නේද සාමාන්‍ය රාජනායකයෝ බවව සාමාන්‍ය ජනතාව වේවා मनुष्य करो गए मगेर मगेर इन पेन पेन इन भाई दिव्य वृत्ति गणुदीन कर मगेर पेन लेकिन अभी हितन मे अभी हितन दे काट देने अब अभी हितन दे पस दिन दयान ब्रह्म अंट दयान सहांपति ब्रह्मराज अटीगार ब्रह्म अंट दयान इट पे सदेव लोट अधिपति सगदेवी अंट दयान अभी पड़कुलास रुना इट पे मार दिव्य पुत्र अट दयान अभी हेमो मे लोक हेमो मारा वसगीतम मारेट पुलवा अभी हार्ट अटाक मे जीवित अवसर का पुलवा नार पुपुला मेरे बारगे हेपीला मेरे पुलिस मारे वसगीत मे लोकन हेम मनुष्य मीनि मार पराजयकान बुधूर हतनवासी लगीतर इतोट मार दिव्य पुत्र दयान इट पे अपाय यमरजुअट दयान पव्वड़कर या बलांगो हिना पव्वड़कराट हिंडवेनो दड़व विधिंडवेनो इट पे तमंगेम हरद साक्षी दयान मम्मी करी हरिद्याद परदी मुड़ लोकेटम हो रही बोरुकरा विंदवाण विनकोट एक कर्ण काल पाव मिरी मिसे विधि काल दुख दड़ी से वगे तमांट मतम विंदवाण दिन मुखद आर कि यमराज्य गिहा महानो देवदूत दिखाला मेक वाग अम्म करप देगुत्ते मे तात करप देगुत्ते मे सहोदर सहोदरी आलव करप देगुत्ते मे तमाम करप देखना तमाम विंदवाण इला धनु भूमि पावे मे मुल लोकट मोहरें अभी बोरुकरा तमंग हृदय साक्षी बुरकंड दिव्यूरुट विश्व शक्ति बुरकंड दिव्यवृत्ति कर्ण गणु दिन अनिवार्यम यो नतिम समारकाट हीनेम पेन नागम पेन अल्ली पेन पड़नों ये मत कर्ण ये मिनसुट मनोहर दिखाला असर नाम इतरा दिव्यूर मत इट बस सरना क्लबुने बस ये किसी दिखा कर ओहे अन्न वाले नमड़ पील स्वभावधारमें दंडी अहिंक दान सामारे लभच मनुष्यात्म पवा अहिंट तीन इधक अभी मेवेला अभी मेर नवत वार बार करण मुकद मे बुद्ध उत्पादक आरक्षर बुद्धरजन्वासी भारदीप दिव्युरुट नागे अंट ब्रह्म अंट यक्ष इन श्रीपाद आरक्षर कड़वर दिव्युतम दुन दुरट आरक्षर कड़वर यक्ष कोटास अला नमना वेडरना दंडी हर मेक रखी मुकद मेक रेकनोत्तमाय तब भो देवीशुट हित सूपिनीस मे पीठ पिलिशार मे गौतम बुद्ध शासनी इतोट अभी श्रीपाद अडवील इन स्वामीनवासेन पुते मेक इकमेंट पिछुदर मुखद दिव्यवर बलो मऊकुश उपदीन मुखद पैदी भवती मऊकुश वितराय इतोट अभी हम मऊकुश उपदीन वकी बुद्ध पशे बुध महारहत्न तुमतरा बोधी व्यवस्था बोधि अंकुर लभ्यती इतकोट पैविधि भव बुधुकने कुत्ते बुधुन दिव्यता बुधुना ब्रह्म लोक नागलोक बुधुना मनुष्य मौकुश तोर कत्ते हालत बुधुंग काले नागे पैविधि बेलाइन विस्तार नीट वस इतने दिवे नीति अपन पैविधि ध्यान नागे ब्रह्म दिव्य मनुष्य पैविधि भवल बनती मे बोधि अंकुर लभ्यती बुध पसे बुध महाराज के तुंतरा बोधि नीवन वस्ता उतुम रटक इपदीलाटे इपदीला धारमेट अणुगत वेला उत्तरीतर वेपील करोट दिव्यूर निशिकाट वेस वसला रजतम धार्मिक मेरे अटे तीन संपत् मिनट भुक्ति स्मत करण अनिवार्य महात्म इतकोट मे कारण मे का विशेषता कुबतमा मतुकर मे कथा मे कुबतमा की वार श्रीपादस्थानी गुड नगी मिद्ध कर अवस्था वेर त्रिविध हमदावे दायक संबंध मतुकर मेधावस्थल कर विशेष प्राणवीर मे मुखदेह मुलिम की मे आवृत्ति त्रस्तवादी अक्ति गुण
එවලේ දැන් මං කිව්වේ දා පෘථුවේ ජීවත් වෙන සත්ත්ව අතරේ මිනිස්යාගේ තමයි කොඳුනාරටි කෙලින් තියෙන එකම මානසික උසස් සතා මනුසතා මිනිස්යා තමයි මේ මරණ බයක් නැතුව ජීවත් වෙන එකම සතා හැබැයි ත්‍රස්තවාදයක් නිසා අපිටත් මරණ බියෙන් ජීවත් වෙන්න කාලයක් තිබුණා ඉතින් ඒ වෙලාවේ මර බිය නැති කරේ රණවිරු රැකියාවට හරි ගිහිල්ලා තමන්ගේ රට ජාතිය වෙනුවෙන් එයාලා මන් දකින්න විදිහ තමයි ඒ රාවණා පරපුරේ ඉඳලා රට ජාතිය වෙනුවෙන් මෙරි මෙරි උපදින පිරිස තමයි ඒ නැවත මේ ඒකට ඔව් බැඳිලා රණවිරු වෙලා මේ රකින්නේ ඉතින් ඒකින්ද එයාලා මර බිය නැති කරේ අපේ රණවිරු ඊට පස්සේ සුනාමියක් ආවා ගම් වතුරක් මේ රටේ ආවා එතකොට නායෑමක් වුණත් ඒ හැම තැනකදීම රණවිරු තමයි අපේ මේ මිනිස්සුන්ගේ පිහිටට එන්නේ එතකොට රණවිරෝ කියන්නේ එයාලා රටක රාජ්‍ය නායකයා ආරක්ෂා කරන්න දියුරුම් දෙනවා දියුරුමක් දෙනවා එතකොට රාජ්‍ය නායකයා බැරි වෙලා හරි රුවන්වැලිසෑය බුල්ඩෝසර් කරන්න ගියොත් එයාලට කරන්න වෙනවා ඒ වගේ එයා දියුරුමක් දීලා තියෙනවා එතකොට මම අපේ රණවිරුවන්ගෙනුත් ඉල්ලීමක් කරනවා ඒ වගේම මොකද නොමනා ක්‍රියාවන්ට එයාලව යොමු කරනවා නම් තමන්ගේ හෘද සාක්ෂියක් තියෙනවා මොකද ඉස්සර මිහිටියේ සුදු හමුදාව දැන් ඉන්නේ අපේ රටේ හමුදාව අපිව රකින්න ඒත් ඉන්නේ අපේ ඥාතිවරු අපේ සහෝදරයෝ තමන්ගේ දුව පුතා රකින්න බිරිඳ වෙනුවෙන් තමයි එයාලා ඒක වෘත්තියක් කරන්නේ එතකොට එයාලා හැම දුකේදීම අපිත් එක්ක ළඟ ඉන්නේ ආරක්ෂාවට එන්නේ රණවිරු ඉතින් ඒකින්ද ඒ රණවිරුවන්ට අගෞරව කරන්න හොඳ නැහැ මොකද තව දෙයක් දැක්ක මම ඒ රණවිරුවන්ගේ තියෙන මෑත කාලීන මේ සිදුවීමුත් එක්ක මොකද රාජ්‍ය නායකයා කොච්චර මේ නීච වෙලා يعني බය වෙලා සමහර කට මිනිසුන්ගෙන් මේ වගේ වෙච්ච දේවලුත් තිබුණා මිනිස්සු දැන් ඒ වෙලාවේ ආවේගශීලී වෙන්නේ ඒ තැනදිත් අපේ රාජ්‍ය නායකයා රණවිරුව බේරගත්තා මොකද එයාලා දියුරුම් දුන්න දියුරුම් පොරොන්දුව පොරොන්දුපකාරය කඩ කරන්න නැතුව රැක්කා එතකොට එයා ඉතින් අපේ රණ හමුදාව තමයි ලෝකෙින්ම ඉන්න ධර්ම මතස්තවාදී නැති කරලා එතකොට අපි අනික දැක්ක කොවිඩ් ප්‍රසංගතයේ වෙලේ එයාලා තමයි සුවවිරු එකතු වෙලා මේ රට හරියට එන්නත් ටික දීලා මිනිස්සුන්ව මේ ආරක්ෂා කරේ රැකබලා ගත්ත ඉතින් ඒකින් අපි රණවිරුවන්ටත් ඉල්ලීමක් කරනවා මේ හරි දෙයක් වෙනුවෙන් රට ජාති ආගම වෙනුවෙන් රකින්න ඒ වැඩපිළිවෙලට මේ මිනිස්සු රකින්න එකතු වෙන්න මිනිස්සුන්ට අයින්සක මිනිස්සුන්ට මේ ම්ලේච්ඡය පෙන්වන්න නැති වෙන්න මිනිස්සුන්ව රැකගන්න ඉස්සෙල්ලා හිටියා වගේ මේ එකතු වෙන්න කියන දේ රණවිරුවන්ට අපේ මිනිස්සුන්ගෙන් ඉල්ලීමක් කරනවා අගෞරව කරන එක නතර කරන්න මොකද ඒ කැපකිරීම බූට් දාගෙන ඒවා කකුල් තැම්බෙනකන් ඒ දුක් ඉඳලා ඒවා කෝස් කරලා ඒවා හැමෝටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි ඉතින් ඒකින්ද අපි රටක් වශයෙන් අපේ හමුදාව අපිව රකින්නවා ඒ වගේම අපි මේ රටක් වශයෙන් ඒ හමුදාවට තියෙන ගෞරවය රැක ගන්න කියන ඉල්ලීම කරන්න මේක අවස්ථාවක් කරලා අනිවාර්යයෙන්ම ධම්මාත්මයක් දැන් ගොඩක් වෙලාවට ඔය පාලකයා ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕනේ මේ තමන්ගේ පටු අරමුණු වලට මේ හමුදාව මෙම් භාවිතා නොකර ඉන්න මොකද මේ ඒක දැන් ඔබතුමා කියන වගේ ඕන් මේ සසරේ පුරාවටම මේ කටයුත්ත මේ දේව කාර්යයක් විදිහට කරගෙන යන පිරිසක් නේ අනිවාර්යයෙන්ම මෙරි මෙරි උපදින පිරිස මේ රට ජාතිය ඔතන තමන්ගේ පටු දේවල් වලට යොදා ගන්න එක ඒක විශාල පාපයක් බවට පත් වෙනවා අනිවාර්යයෙන්ම ඒතකොට එයා තමයි සේනාධි නායක කියන්නේ රටේ නායකයා තමයි එයාලව වැරදි අන නිකුත් කරලා එයාලව ඒ නොමනා වැඩ පිළිවෙලට කරන්න එපා මොකද මේ අපි මේක බාර කරා එදා වෙන සිද්ධිය වුණ දවසේම මොකද අපි බාර කරා මේකේ රට ජාතිය වෙනුවෙන් ගිහිල්ලා රාවණා පරපුරේ ඉඳලා මැරිච්ච අය ඉන්නවා යක්ෂ සේනාධිපතිවරුලා ඉන්නවා මේ රට රකින්න එයාලා උදව් කරනවා අපි යුද්ධේ වෙලෙත් ඉන්දියාවෙන් කට්ටිය ගෙනල්ලා ඒ අදුෂ්‍යමාන බලවේගවල ශක්තිය ගත්තා අංගම්පොර සටන් කලාව අපේ රණවිරුවන්ට දුන්නා තමන්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ එතකොට මේ සටන් කලාව කරන අය අදහනවා මහසෝන් දේවතාවුන් වහන්සේලාගේ ඒ අදුෂ්‍යමාන බලවේගවල ශක්තිය ගත්තා මේක රකින්න මරබිය නැති කරන්න එතකොට මේ පිරිස තාම මේ රටේ ඉන්නවා බලාගෙන මොකද මේක විනාශ වෙලා යනකොට එයාලා ඒක රකින්න ඉඳලා ඉන්නවා ඉතින් එයාලා මේක බලන් ඉන්නවා නිරන්තරයෙන්ම ඒ වගේ නොමනා වැඩ කරොත් ඒ කරන දේශපාලඥයන්ට දඬුවම් විඳලා ආවිෂය වෙලා එතකොට මම ඒකයි කියන්නේ කී දැන් අර වන්දනීයත්වයට පත් වෙන්න හිටපු රාජ්‍ය නායකයන්ට රටම දාලා යන්න වුණා ඉතින් ඒ වගේ මේ මෑත කාලින පහළ වෙච්ච මේ පත් වෙච්ච නායකයොත් ඒ හරි වැඩපිළිවෙල කරන්න නැතුව නොමනා වැඩපිළිවෙල කරන්න ගියොත් මේක පාව දෙන්න ගියොත් මේ විනාශ කරන්න ගියොත් මේ ධර්මද්වීපය එයාලට ආවිෂය වෙලා ජීවිතවලින් පවා සමු ගන්න සිද්ධ වෙනවා
अरगल करोटे मिनसून पीडने දේශපාලඥ මේ අවුරුදු 70ක් ඉර කරගෙන තිබුණු පීඩනේ තමයි එතන නිදාස් වුනේ. එතකොට ඒ තාරුණ්‍ය ඒ අරගලේ ඊට පස්සේ වෙන වෙන පැතිවලට යන්න ගියා. ඒ කියන්නේ දේශපාලඥයන්ගේ වෙන වෙන අතුකළු වෙන්න ගියා. ඊට පස්සේ එක එක ජාතිවාදය විශ්වෙන් වැඩ පිළිල කරන්න ගියා. ඊට පස්සේ නිර්ආගමික කියලා කිසිම ආගමක් ජාතියක් ජාමයක් නැති වෙන තත්ත්වයට ගියා. එහෙම බෑ ඕනෙම ආගමක් අදහන්න ඕනේ මිනිස්සුන්ට ආගමකින් තමයි මිනිස්සයයි සත්‍යයයි වෙන් වෙන්නේ. මිනිස්සයයි තිරිසනයි වෙන් වෙන්නේ. आगम की मानव धर्म के लिए गुणधर्म आपूल सकस्कर गंड जाति भेद आगम भेद हदला कलाकारी तत्व अमुदावत्क गटीलावत मेरा लेवल अखर गणने में ये रेल अभी अधिष्ठान शीरुदेना इन बुधपीरस अभी शीलु सहोदर तार उन्न इन तन अधिष्ठान मे विश्व मे ईश्वर वीसती है मे पव्वड़ करना है अयंकल पिरीशुद करना दिव्यवर बार कर खालीमेन अंट बार कर वरदी करना दंडवंदी मेक रखना है इतने कट बार कर नोमनावड़ करना मेक पावदन पिछा कि अयंकल नवत मेक आध्यात्मिक युग पिरीशुद्ध करके तारुण्य अभी यार बोधि प्राकार बोधि दीग मदल रजोर गव्यं गवटोल एव हदल उद्यावस पिरीदान वे पिकर इट पास पुराकुमर असदन अभी तरुण पुराकुमर असदन वे पिकर पिरीशत्कूला आहारे अकाउ नवत मे पेर दिख दाण्यारे बोडना वे पिट मे संबंध विश्वकर्म संबंध लाइन निरंतर यहाँ बात हेट दवसा आई बुआ।